අපට කියන්න. අම්පාර පානම රාගම්වෙල ගමේ පවුල් 42කගේ ජීවිත අඳුරු කළ දවසයි ඒ. එදා කිසියම් සන්නද්ධ කල්ලියකගේ පහර දීමෙන් ගමේ අයට උන් හිටි තැන් අහිමි වුණා. එදා පොතුවිල් පොලිසිය ගමේ 7 දිනකට විරුද්ධව නඩු දැම්මේ අනවසරයෙන් රාගම්වෙල ඉඩම්වලට ඇතුළුණු බවට චෝදනා කරමින්. ඒ චෝදනාවට උසාවියේ ඒ අය නිදහස් කළේ 2015 මැයි මාසේ 6 වෙනිදා. ඊට පස්සේ ගමේ අය නැවතත් තමන්ගේ මුල් ඉඩම්වලට පදිංචියට ආවත් පොලිසිය ඒ අයට බාධා කළා. ඒ අතරේ 2013 මේ රාගම්වල ඉඩමේ ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක් හදන්න පිඹුරුපත් සැකසුණා. නඩුවාරයේ අතරතුරේදීම කැබිනට් තීන්දුවක් ලැබුණේ මේ මධ්‍යස්ථානයට වෙන් කෙරුණු අක්කර 25 හැර ඉතිරි ඉඩම් ගම්මුන්ට බෙදා දෙන ලෙසයි. ඒ අනුව ගමේ අය තමන්ගේ ඉඩම් ලැබෙනකම් බලා සිටියත් පිළිතුරක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නය අහන්න ඊයේ මාධ්‍යවේදීන්ද රාගම්වෙලට ගියත් පොලිසිය ඊට බාධා කළේ මේ භූමිය ගුවන් හමුදා කඳවුරකට අයත් එකක් බව පවසමින්. මේ කලබලේ අතරතුර ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයාත් රාගම්වෙලට ආවා. එහිදී ඔහුට ගමේ අයගෙන් වගේම මාධ්‍යවේදීන්ගෙන් දිගට හරහට ප්‍රශ්න ඉදිරිපත් වුණා. උතුරේ අපිත් එක්ක කැබිනට් තීරණය ගත්ත කට්ටිය දීවිවරයිද? ඇයි සිංහල අපිට මෙහෙම කරන්නේ? මේ කට්ටියට විරුද්ධව පොලිසිය නඩුව පවර්ලා තියෙනවා. ඒතකොට ඔබතුමා සම්පූර්ණ නීති විරෝධී වැඩක්. ඔබතුමා මොන නීතියකට කරා? මෙයාලට විරුද්ධව පොලිසිය නඩුවක් දාලා තියෙනවා එලවන්න. ඒතකොට ඔයත් එක්ක මට කිසිම තර්කයක් නැහැ. තර්කයක් නැහැ. දැන් අපි කතා කරන්නේ ප්‍රාදේශීයකව ඔබතුමා නිලධාරියෙක් කින්ද අපිට ඇත්ත අවශ්‍යයි. ඔබතුමා ඒක දන්නවද මේ මිනිස් මෙත පදිංචිලා හිටියේ කියලා? මම දන්නේ නැහැ. කැබිනට් තීන්දුවක් තිබියදී මේ ඉඩම් ටික තවමත් රාගම්වෙල ජනතාවට අහිමියයි. හැමෝටම තියෙන එකම ප්‍රශ්නය ඒකයි.